ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නූතන පද සංග්‍රහය ඒ කියන්නේ උසස් පෙළ දූදරුවන් එක්ක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ දූදරුවන්ගේ ඉල්ලීම් තිබුණා අභිනික්මන කියන නිර්මාණය සම්බන්ධව රසාස්වාදයක් නැත්තම් සාකච්ඡාවක් කරන්න කියලා අද මම ඒ ඉල්ලීම ඉටු කරන්න තමයි මේ වීඩියෝ පාඩම තුලින් බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළට පෙනී ඉන්න බලාපොරොත්තු වෙන්න අපේ මෙවර පෙනී ඉන්න බලාපොරොත්තු වෙන්න පුතාලටත් ඒ වගේම 2023 එතකොට ඒ දරුවන්ටත් මේ පාඩම වැදගත් වෙයි අපි මහාචාර්ය සිරිගුණ සිංහගේ අභිනික්මන කියන නිර්මාණය සම්බන්ධව යම් සාකච්ඡාවක් ඔයාලට වැදගත් වෙන සාකච්ඡාවක් මේ වීඩියෝ පාඩම තුරෙන් ගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ නිර්මාණය ගැන කතා කරද්දී පුතේ මේ නිර්මාණයේ ඒ අපිට වචනවල පේන අර්ථයට වඩා ඒක වෙනස් අර්ථයක් මේකේ ගැබ් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කතා කරන්න කලින් අපි මහාචාර්ය සිරිගුණ සිංහ ගැන කතා නොකර බෑ මහාචාර්ය සිරිගුණ සිංහ අපේ නූතන පද්‍ය සඳහා නූතන පද්‍ය නව මාවතකට ගෙන යාම සඳහා තමන්ගේ දායකත්වය සපයපු කවිය. ඔයාලා දන්නවා කොළඹ කවියේ මුල් පරපුර, කොළඹ කවියේ දෙවන පරපුර, එතකොට හෙළහවුලේ කවි මේ යුගවල නූතන කවිය විවිධ අයුරින් වෙනස් වෙමින් අසාර්ථක භාවයන් වලට යොමු වෙමින් මේ කවිය ගලාගෙන ආවා. එසේස් කවියට පදනම දැම්මේ ජී.බී. සේනානායක මහතා. ඔහුගේ පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහය තුළ ඔහු ඉදිරිපත් කළ නිසස් පද නිර්මාණ තුළ තමයි ඔහු නිසස් කවියට පදනමක් දැම්මේ. මේ ජී.බී. සේනානායක තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන අතරතුරේම ඒ හා සමීප කාලයකදීම මහාචාර්ය සිරිගුණ සිංහත් නිසස් කවියට අවතීර්ණ වුණා. විශේෂයෙන් ඔහු මස්ලේ නැති ඇට කියන නිර්මාණය ඔහුගේ ජනප්‍රිය වුණා ඒ වගේම ඔහුගේ අභිනික්මන රතු කැකුල ආකල මන්දාව මෙන්න මේ වගේ කාව්‍ය නිර්මාණ ඔහුගේ ජනප්‍රිය වෙච්ච කාව්‍ය කෘති වශයෙන් අපි හඳුන්වනවා අද ඔයාලා කතා කරන ඔයත් එක්ක මම කතා කරන අභිනික්මන කියන නිර්මාණයේ පුතේ ඔහුගේ අභිනික්මන කියන කාව්‍ය කෘතියෙන් උපුටා ගන්න නිර්මාණය සිංහල කවියට බුද්ධිගෝචර පදනමක් ලබා දෙන්න මහාචාර්ය සිනිගුරු සිංහ උත්සාහ කරා. ඔහු වියතෙක්, ඔහු ගතෙක්, ඔහුගේ කවිය සම්බන්ධ ඔහුගේ තිබුණු බුද්ධිය මේ අභිනික්මන වගේ නිර්මාණයකින්ම අපිට හිතා ගන්න පුළුවන්. ඔහුට අවශ්‍ය වුණේ කොළඹ කවියේ මුල් පරපුර වගේ පාඨකයව පිනවන්නවත්, එහෙමත් නැත්නම් පාඨකයාට නිකන් පොහු දේවල් ලබා දෙන්නවත් නෙමෙයි. ඔහුට අවශ්‍ය වුණේ සිංහල කවිය බුද්ධිගෝචර කවියක් බවට පත් කරන්න. බුද්ධිය කියවන පාඨකයගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්න තමයි ඔහුගේ පදනම උනේ. විශේෂ කවියේ මුල් පරපුරේ කවියොන්ගේ බොහෝ නිර්මාණවල පාඨකයගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමක් පුතේ අපිට දැක් ගන්න පුළුවන්. අපි මේ මහාචාර්ය සිරිගුණ සිංහගේ අභිනික්මන කියන නිර්මාණය අපි දැන් සාකච්ඡා කරලා බලමු මේක හරියට රසවත් බුද්ධිගෝචර නිර්මාණයක් මේ නිර්මාණය කියවද්දී සමහරු අර්ථකථනය කරනවා මේක මේ සිදුහත් කුමරා ගිහිගේ හැරයා මහා සම්බන්ධ කතා පුවතමයි මේකේ තියෙන්නේ කියලා නමුත් මම ඔබට කියනවා මේකේ සිදුහත් කුමාරයා ගිහිගේ හැරයා මහා සම්බන්ධ කතා පුවතත් අපට අඟවමින් මේ නූතන සමාජයේ එමන් නැත්තම් සමාජයේ මිනිසුන් කිහිප දෙනෙක් මේ ලෝකයේ තියෙන අනිත්‍යත්වය මේ ලෝකයේ සැප සම්පත් විඳීමේ ඇති නිස්කාරණත්වය අවබෝධ කර ගැනීම හා සම්බන්ධ කතා පොතක් මේකේ තියෙනවා. ඒ වගේම ඒ සැප සම්පත් අතහැරලා ඒ නිර්වාණ ගමන කරා යාමේදී නැත්තම් අතරමං වී වුණු ආකාරයක් සම්බන්ධව අන්න ඒ වගේ අදහසක් මේකේ තියෙනවා. අපි මේ නිර්මාණය කියවමින් බලමු මේ නිර්මාණයේ
කවියා අදහස් කරලා තියෙන්නේ මොකද්ද මොන වගේ රසයක්ද අපිට දැනෙන්නේ කියලා. ඔයාලගේ පෙළ පොතත් තිබුණොත් හොඳයි අපි බලමු. අබිනික්මන කියලා නිර්මාණය. කවියා මුලින්ම තමන්ගේ නිර්මාණයට දුර ගමනක් සම්බන්ධව කතාවක් ඇතුළත් කරලා තියෙනවා. බලමු අපි දුර බැහැර ගමනක්ය දුක් පිරුණු ගමනක්ය අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක්ය. ඉතාම දුර බැහැර ගමනක්ලු ඒ වගේම අපිට දුර බැහැර ගමනක් කියදී විශාල දුරක් සම්බන්ධ ගමනක් අපිට මැවෙනවා ධ්වනිතාර්ථ වෙනවා. ඒ වගේම දුක පිරුණු ගමනක්ය දුරයි වගේම දුක පීච්ච ගමනක්. අඳුරකින් අඳුරකට පුතේ අන්ධකාරය කියන්නේ මෙතන සංකේතයක්. අන්ධකාරය කියලා කියන්නේ සැප සම්පත් නැති එහෙම නැත්නම් අවිද්‍යාව කියන අදහස. අන්ධකාරයෙන් අන්ධකාරයකට මාරු උණු ගමනක් කිය. අන්ධකාරයෙන් තවත් අන්ධකාරයකට මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අඳුරකින් තවත් අඳුරකට අවිද්‍යාවකින් තවත් අවිද්‍යාවකට මාරු උණු ගමනක් කියලා ආරම්භ කරලා තියෙනවා. පාඨකයට හිතන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතා දුර ගමනක්. ඒ ගමන දුක පිරුණු ගමනක්. අන්ධකාරයකින් තවත් අන්ධකාරයකට මාරු උණු ගමනක් කියලා කතුවරයා කියනවා. අපි බලමු ඊට පස්සේ. අඳුර සමග පොරබඳිමින් විඩාවේ හඬ නිහඬ කරන් සැලෙන මසේ හති පෙරමින් පැමිණියෙමි විකාරෙන් ගෙවාගෙන දුරු කතර. අන්ධකාරයත් එක්ක පොරබැඳුවලු. ඒ කියන්නේ මේ කළුවරේ යනවම නෙමෙයි මේ අවිද්‍යාවත් එක්ක පොරබැඳලා විඩාවේ හඬ නිහඬ කරන් හතියර නැත්තම් විඩාවේ හතියරදී හැගලා හතියරනවනේ. ඒ විඩාවේ හඬ නිහඬ කරගෙන මුකුත් කාටවත් කියන්නේ ඒ අභියෝග දුෂ්කරතා ඒව සියලු නිහඬ කරගෙන හිතේ ධාරණය කරගෙන සැලෙන මසේ හති පෙරමින් තමන්ගේ ශරීරයේ හති වේදනාව අමතක කරමින් පැමිණීමේ විකාරෙන් ගෙවාගෙන දුරු කතර මේ දුක් පිරුණු ගමර මේ දුක් පිරුණු දුරු කතර දුරු කාන් දුරු දුෂ්කර කාන්තාරයේ මේ දුෂ්කර ගමන ආවේ විකාරෙන් වගේ. අපි නිකන් ගමනක් කියන්නේ බඩගින්නෙන් නිකන් විකාරෙන් වගේ නේ. එහෙම විකාරෙන් වගේ තමයි මේ දුෂ්කර ගමන ගිහිලා තියෙන්නේ මේ පුද්ගලයා හෝ කවියා. අපි දන්නේ නැහැ තාම මොකද්ද වෙන්නේ කියලා. පුතේ තාම කතුවරය කියලා නැහැ. අපිට කියනවා අන්ධකාරයක් ගැන කියනවා දුක පිරුණු දුෂ්කර ගමනක් ගැන කියනවා ඉතාම අමාරුවෙන් හති දාමින් මේ ගමන යනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මෙතන මේ අන්ධකාරය කියලා කියන්නේ අවිද්‍යාව එහෙමත් නැත්නම් දුක වගේ අදහසක්. අපිට අවිද්‍යාව කියන්න පුළුවන්. අන්ධකාරය නෙමෙයි අවිද්‍යාව. අපිට එහෙම ගන්න පුළුවන් මේක. ඔන්න දැන් කියනවා පැමිණීමේ විකාරෙන් දුරු කතර විකාරෙන් ගෙවාගෙන දුරු කතර නේරංජරාවෙන් ගොඩ වෙන්න විමසමින් සිහිනයක් ඇත ඒ ගොඩ සුදුසිනාවෙන් පිරුණු. පුතේ මෙතන නේරංජරාවෙන් කියලා තියෙනවා. මෙතන මේ නේරංජරාවෙන් කියන්නේ අර අපේ සිදුහත් තවුසා සිදුහත් කුමාරයා අබිනික්මණය කරද්දී එතරු නේරංජනා නේරංජනා නදිය නෙමෙයි නේරංජරාවෙන් කියලා කතුවරය දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් නොඑක් වගේ අදහසක්. රං කියන්නේ රංගණය වගේ අදහසක්. ජරා කියන්නේ ජරාවයි. නොඑක් රංගණයන්ගෙන් ජරා ජීර්ණ වූ කියන අදහස. ඒ කියන්නේ අපේ පෘථජන ලෝකේ අපේ කනව බොනවා ඇවිදිනවා සින්දු කියනවානේ. අපි පෘථජන ජීවිතයක් ගත කරන්නේ. මේක නොඑක් රංගණයන්. මේ නොඑක් රංගණනේ. අපි කනුව වෙලාවක කොලාවක අපි කොයි හරි ලස්සට ඇඳලා පැඳලා ගමනක් යනවා නේ. වෙලාවකට අපි විවාහ උත්සවයකට යනවා. අපි ට්‍රිප් කියලා යනවා. මේ නොයෙක් රංගන මේ නොයෙක් රංගන වලින් ජරා ජීර්ණ වූ ජීවිතයක් ගැන මේ තමයි නේරංජරාවෙන් කියලා කතුවරය අදහස් කරනවා කියලා මම හිතන්නේ. එහෙම නැත්නම් නේරංජනා කියලා නේරංජරා කියලා තියෙන්නේ. ගොඩ වෙන්නට විමසමින් මෙන්න මේ තියෙන නොයෙක් ජරාවන්ගින් පිරුණු ජීවිතය ඒ ගොඩ වෙන්න හොයමින් තමයි මේ දුෂ්කර ගමන යන. එහෙනම් අපි දන්නවා මෙන්න මේ පෘථජන ජීවිතේ එපා වෙලා මේකේ මේ ජීවිතේ නිස්සාරණත්වයේ අවබෝධ වෙලා මේ ජීවිතෙන් ගොඩ වෙන්නේ කොහොමද කියලා බලාගෙන යන්නේ. හරියට සිදුවත් තවුසා නේරංජනා නදියෙන් ගොඩ වුණා වගේ විමසමින් සුදු සිහිනයක් ඇත ඒ ගොඩ සුදු සිනාවෙන් පිරුණු. සුදු සිහිනයක් කියන්නේ පිරිසිදු. සුදු කියන්නේ පිරිසිදු කියලා දැස ගන්න පුළුවන්.
සෝරි සිහිනයක් ඇත එගොඩ සුදු සිනාවෙන් පිරුණු මෙන්න මේ නේ නොයෙක් මෙන්න මේ නේරංජරාවෙන් ගොඩ වුණාම ඒක නොයෙක් ජරාවන්ගෙන් පිරුණු මේ රංගනයන්ගෙන් පිරුණු මේ ජරා ගොඩෙන් මේ ජරා ජීවිතෙන් ගොඩ වුණාම සිහිනයක් තියෙනු සුදු සිනාවෙන් පිරුණු ඒක සුදු සිනාව කියන අදහස මෙතන අව්‍යාජත්වේ නැත්තම් මේ ගමනේ නැවතුම නිර්වාණය මේ වගේ අදහසක් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ ජීවිතේ නැවතුමක් සුදු සිනාවෙන් පිරුණු හොඳ සිහිනයක් දකින්නක් තියෙනවලු ඊට පස්සේ ආයි කියනවා මෙහෙම ඉඳහිට කිසිවෙක් හිටගෙන කන්දක පඩිහුළු අත්ෙන් දුන්නත් එලියක් කලා මැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යා ආකාශයේ මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා මොකද්ද මේ කියන්නේ ඉඳහිට කිසිවෙක් හිටගෙන කන්දක පඩිහුළු අත්ෙන් දුන්නත් එලියක් ඉඳල හිටලා යම් කිසි කෙනෙක් මම මේක ඕවන තේරුම් ගන්න මෙහෙම කරන්නම් ඕන කන්දක් තියෙනවා කියලා හිතා ගන්න කන්දක් තියෙනවා ඉඳ හිට කිසිවෙක් මේ කන්ද උඩ කන්ද ලොකු වැඩි වුණා මම කන්දක් ඕ කියලා හිතන්නකෝ ඉඳ හිට කිසිවෙක් හිටගෙන කන්දක මෙතන එක්කෙනෙක් කියන හිටගෙන මේ බුද්ධිමතෙක් හරිනේ හිතා ගන්න බුද්ධිමතෙක් කියලා ඉන්න කෙනෙක් හිටගෙන කන්දක පඩිහුළු අත්ෙන් දුන්නත් එලියක් පුතේ හුළු අත් කියන්නේ ඉස්සර මිනිස්සු ටෝච් එකක් වෙනුවට පාවිච්චි කරපු දෙයක් අපි දැන් ටක් ගාලා ටෝච් එක ගහලා පාරේ කළුවර යන්නේ ඒ වගේ හුළු අත් කියන්නේ පුතේ මෙන්න මේ වගේ කොළපු ඒ දර කෑලිය කොළපු තමයි භාවිතා කරන්නේ මෙහෙම කොළු මිදිය එකට බැඳලා මෙතන පත්තු කරලා අවුලුව මේක ඇවිලුවම මේක ටිකකින් නිමෙනවා පාර යද්දි මෙහෙම මෙහෙම අත හොල්ලද්දි අතින් අපිට මෙහෙම කරද්දි මේක ඇවිලෙනවා ආය ඕන්න දුනාම පොළවට දෙයක් ඇනලා ආය නිවා ගන්නවා ආය මෙහෙම මෙහෙම මේක වනද්දි උළුවත්ත වනනකොට ආය මේක ඇවිලෙනවා නේ එහෙනම් මෙන්න මේ උළුවත්ත කියන්නේ මේකට මේ උළුවත්ත දැන් නැත්තම් මේක තේරුම් ගන්න අමාරු උළුවත්ත කියන්නේ කොළපු ගොඩක් ඔය කොල් ගහේ වැටෙන කොළපුදින් මේ මිටියක් ඉරලා හදාගත්ත මිටියක් මේක පොඩිම අතේ අල්ලන නිකන් ඒ කල් ටෝච් එකක් වගේ මේක පත්තු කරලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට මෙහෙම පොළවේ ගහලා නිමා ගන්න ආයි මෙහෙම මෙහෙම වැනුවට පස්සේ මෙහෙම මෙහෙම වැනුවට පස්සේ මේක පත්තු වෙනවා හරිනේ මම මේ ඔළුවත්ත කියන දේ ඔබට කිව්වා හරි දැන් අපි බලමු නිකම්ම නෙමෙයි පඩි හුළුවත්තෙන් කෙනෙක් ඉන්නවා මෙතන මේ අය බුද්ධිමතේ මේ අය හිතගෙන කන්දක පඩි හුළු අත්තෙන් පුතේ පඩි හුළුවත්තෙන් කියන්නේ රූපකයක් පඩිකම නැමැති හුළුවත්ත පඬිත භාවය නැමැති හුළුවත්ත දුන්නත් එලියක් මේ මේ හුළුවත්ත අරගෙන මේ පැත්තට එලියක් දෙනවා එලියක් දෙනවා හරිනේ ආලෝකයක් දෙනවා පොඩි ආලෝකයක් දෙනවා කලා මැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යා ආකාශේ මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා ඔයාල දැකලා තියෙනවා රැයට කලා මැදිරිය යනවා හරි කුඩා එලියක් තියෙනවා හරිම කුඩා එලියක් තියෙන කලා මැදිරියෝගේ අන්නේ කලා මැදිරි එළිය වගේලු මෙන්න මේ බුද්ධිමතා Tamange හොළුවත්ෙන් දෙන එළිය යම් කිසි කාලයකට බුද්ධිමතුන් ලෝකේ පහළ වෙනවා අපේ බුදුහාමුදුරුවෝ වගේ වෙනත් ආගමක කෙනෙක් වගේ ශාස්ත්‍රවරයෙක් වගේ මේ අය මේ කන්ද උඩ ඉඳගෙන කන්ද උඩ කියන්නේ මේ අය දැන් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ මේ බුද්ධිමතා මේ කන්ද මුදුනේ ඉඳගෙන Tamange බුද්ධිය Tamange හොයාගත්ත සත්‍ය ප්‍රකාශ කරන ඒක හරියට මේ අන්නේ මේ වටේම මේ ටිකම මේ අන්ධකාරයෙන් නම් තියෙන්නේ මේ අන්ධකාරයට පඩි හුළු වත්තකින් පොඩි එළියක් දෙනවා වගේ පොඩි කලා මැදිරි එළියක් දෙනවා වගේ මේ අඳුබේ ඔක්කොම අන්ධකාරයේ තියෙන්නේ ඒ කියන්නේ මිනිස්සු සත්‍ය අවබෝධ කරගෙන නැහැ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සු මෝඩකමින් වෙලිලා ඉන්නේ මෝඩකම මේ මෝඩකම නැති කරන්න බුද්ධිය නැමැති පඩි හුළු වත්තෙන් අදහස් තියෙනවා කතෝරේක ලස්සනට කියනවා මේ අන්ධකාරයේ නැති කරන අන්ධකාරය කියන්නේ මෝඩකම අන්ධකාරය නැති කරන්න කලාමැදිරියෙක් වගේ නැත්තම් පඩිකම නැමැති Tamange පඬිතුභාවය නැමැති හුළුවත්තේ මේකට සත්‍ය ප්‍රකාශ කරන ආලෝකයේ සපයන කතෝරේගේ උපමා රූපක හරිම ලස්සන කලාමැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යා ආකාශයේ මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා මේ පුද්ගලයා කිසි කාලයක පුතේ ඉන්නේ මේ පුද්ගලයා මේ බුද්ධිමතා කෙටි කාලයයි ඉන්නේ මේ බුද්ධිමතා මේ දුන්න සත්‍ය නැත්තම් ආලෝකය නැවතත් මොහොතකින් මෝඩකම බවට පත් වෙන මේ මිනිස්සු ටික කාලයක මේ සත්‍ය අහන්න ලැබෙන්නේ ඒ සත්‍ය ආයෙ වැහිලා යනවා
එහෙනම් මෙතෙන්දී හරියට කලාමැදිරියගේ එළිය හරියට දැල්ලුණු ගමන් නිවිල යනවා වගේ ඒ සත්‍ය කර සත්‍ය ප්‍රකාශ කරන උතුමාගේ ඒ බුද්ධිමතාගේ ඒ සත්‍ය සත්‍ය වදන් බොහෝම ටික කාලකින් කලාමැදිරිය එළියක් වගේ නැතිවිලා යනවා මේ ලෝකෙටම කලාමැදිරිය එළිය නම් තියෙන හිතන්න කොච්චර පොඩි ආලෝකයක්ද කියලා ඒ වගේ තමයි සත්‍යය සත්‍ය අවබෝධය හරියට නිකන් අපිට මතක් වෙනවා බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා මේ බව ගමනේ ඉතර ගන්න සත්‍ය ප්‍රකාශ කරපු අවස්ථාව වගේ දෙයක් අතුවරයා මේ බුද්ධියෙන් ප්‍රකාශ කරන්නේ. හරිම ගැඹුරු කතාවක් මේ කියන්නේ. මොහොතකින් නැවතත් අඳුරෙන් වැසුණා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ටික ටික අන්ධකාරයට එන්නේනේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පා ටික කලක් තිබුණ ධර්මය දැන් ටික ටික ධර්මය අඩු වෙනවා. ධර්මය ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේලා සමහරට ධර්මය හරියට ප්‍රකාශ කරන්නේ. මොකද ඒ භික්ෂුන් වහන්සේලාත් අවිද්‍යාවෙන් ඇලී ගැලී ඉන්නේ. ඒ දෙය තමයි මේ කතුවරේ කියන්නේ මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා. ඉතා කුඩා වචන ටිකක් වහන්න පුතේ මෙතන ලොකු ගැඹුරු කතාවක් තියෙනවා. අපි බලමු ඊට පස්සේ එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරයයි. මෙතන එළිය කියන්නේ පුතේ මේ ජීවිතයේ නිස්සාරණත්වය, ජීවිතයේ නිසරු බව සොයාගෙන අවබෝධ කරගෙන ආලෝකයක් හොයාගෙන යනවා. ඒ කියන්නේ මේ හිරු ආලෝකයම නෙමෙයි. මේ ජීවිතයේ මේ භව ගමනින් එතර වෙන්න ආලෝකය. මේ සත්‍ය හොයා සත්‍ය ආලෝකයෙන් සත්‍ය පාර පෙන්නුවේ අන්ධකාරයයි අන්ධකාරය එහෙම නැත්නම් මෝඩකම අවිද්‍යාව තමයි මේ එළිය හොයන්න මේ පාර පෙන්නුවේ යොමු කරේ මේ පුද්ගලයා මේ ගඟ අයිනට මේ ගංගාව අයිනට අපිට ගංගා අයිනට කියද්දි මතක් වෙන බුදුහාමුදුරුවොත් රාමේසුරාම සුබ මාලිගාවල ඉඳලා අන්තපුරයේ ඉඳලා තමන්ගේ යශෝදරා දේවිය පුතා දැල්ලා දාලා තමයි මේ ආවේ නිරංජනාව නෙගඩු නිරංජන ගඟෙන් ගඩුනේ අන්න ඒදී අපිට මතක් කරනවා මේ ගඟ අයිනට දැන් මේ පුද්ගලයා රහත් වෙලා නෙමෙයි මේ පුද්ගලයාට අවශ්‍යයි රහත් වෙන්නේ මේ පුද්ගලයාට අවශ්‍යයි සත්‍ය හොයා ගන්න දැන් මේ ළඟට ඇවිල්ලා තියෙන පුතජන ජීවිතයේ බැමි ඇතහැරලා දාලා අපි ඊට පස්සේ බලමු පුතේ නිරංජනාවෙන් යා යුතුය ගොඩවි නිරංජනාවෙන් යා හැකිද ගොඩවි නිරංජනාව නොඑක් ජරා රංගයන් පිරුණු මේ ජීවිතෙන් එගොඩ වෙලා යන්න ඕනයි මේ ජරාවන්ගෙන් පිරුණු නිරංජනාව නොඑක් රංගණයන්ගෙන් ජරා ජීර්ණ වූ මේ ජීවිතේ පෘථජන ජීවිතය ගැන කියන්නේ යා හැකිද එගොඩ වී මේ ජීවිතයෙන් එගොඩ වෙලා යන්න ඕන මේ කුණු ජීවිතයෙන් එගොඩ වෙලා යන්න ඕන යන්න පුළුවන් දෙගොඩ කියලා මේ පුද්ගලයා සිතනවා බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරා නෙමෙයි මේ හිතන්නේ ඒ පුද්ගලයාගේ ජීවිතයේ නිස්සාරණත්වය මේ පුතජන ජීවිතේ එපා වෙලා සත්‍ය හොයන ගමනක් ගැන මේ කියන්නේ ඊට පස්සේ පුතේ මෙහෙම තියනවා මගේ මුළු ජීවයම හැරදමා මැදියමේ නේරංජරාවෙන් එගොඩ වී යන්නටයි මා මෙතෙක් දැඟලුවේ මගේ මුළු ජීවිතේ මගේ භාර්යාව දූ දරුවෝ එතකොට දේපල කාර් එක ඔයාලගේ ෆෝන් එකනේ නේ ෆෝන් එක ලැප් එක මේ හැමදේම දාලා ජීවිතේම අතහැරලා දාලා මේ පුතජන අපි විඳින සියලු ජීවිතේම අතහැරලා දාලා මැදියම් කාලයේ නේරංජරාවෙන් එගොඩ වී යන්නටයි මා මෙතෙක් දැඟලුවේ මම මෙච්චර කාල දැඟලුවේ නොඑක් ජරාජී නොමේ පුතජන ජීවිතේ නොඑක් රංගණයන්ගෙන් ජරාජීර්ණ වූ මේ ජීවිතේන් එගොඩ වෙන්න මේක අතහැරලා නිදහසේ එගොඩ වෙන්න තමයි මම මෙච්චර දැඟලුවේ මම මෙච්චකල් උත්සාහ කරේ අයි බලමු ඊට පස්සේ ජීවිතයේ ගොරවමින් කෙලපෙරා නිර්වතින් වැතිරගෙන සිරියහන් පල්ලේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ ජීවිතයේ ගොරවමින් කෙලපෙරා නිර්වතින් පුතේ මෙතන ජීවිතය ගොරවනවා කියලා කතුව. ඒ කියන්නේ නිදාගෙන ඉන්න. හිතන්නකො කෙනෙක් නිදාගෙන ඉන්නවා කියලා. නිදාගෙන ඉන්නකොට එහෙම ආව ගන්න චිත්‍ර රූපයක්. කෙලපෙරා නිර්වතින්. ඔයාලා මතක් කරගන්න උදේ පාන්දර අර කුණු කෙල පිටින් නැගිට්ට ගමන් මතක තියාගන්න. ඒ කෙල ටික විසි කරන්න මිසක් අපි ආයි ගන්නේ නැහැ. ඔයාලා බලන්න උදේ පාන්දර කුණු කෙල පිටින් කබ පෙරාගෙන කණ්ණාඩියක් ගාවට ගිහින් බලන්න තමන්ගේ යථාර්ථය අවබෝධ වෙයි. කොහොමද අපේ නියම තත්ත්වය කියලා අවබෝධ වෙයි. දත්මදල නැහැ නේ කට ගඳ ගහ ගහ කියලා පෙරාගෙන කබ හොටු බේරි බේරි ගිහිල්ලා බලන්න කණ්ණාඩිය ගාවට අන්න ඒ වගේ දෙයක් කියන්නේ ජීවිතය ගොරවමින් කියලා පෙරා නිර්වතින් කියලා පෙරාගන් නිර්වත අර බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ අවසාර සතර පිර නිමිති දැක්ක දවස් වගේ එතකොට මේ
අභිනික්මන කරන්න මහා අභිනික්මන කරන්න සූදානම් මුණ වෙලාවේ අර ඒ දැකපු දේවල් නාට්‍යාංගනාවන්ගේ විකාරනේ ඔවුන් නිදී කුණු කියලා කරා කුණු කියලා වැටෙනවා අන්න ඒ වගේ දෙයක් අපිට මතක් කරන කතුවරයා වැතිරගෙන සිරියහන් පල්ලේ ඇඳ යට සිරියහන් පල්ලේ ඇඳ යට වැතිරගෙන කුණු කියලා පෙරාගෙන ජීවිතය ගොරවනවා යන්න එපා කියන ඔබ යන්න එපා ඔය ගමන ජීවිතේ මේ යන ගමන නවත්වනවා ගුලිව කුණු පණුවන් ගොඩක්සේ කුණු පණු ගොඩක් වගේනේ මහා කුණු පණු ගොඩක් දැක්කම අපිට ඊ යචී පණෝ චී චී කියලා හිතෙනවා අන්න ඒ වගේ කුණු පණු ගොඩක් වගේ ජීවිතය ගොරවනවා දැන් ජීවිතයේ මේ පුද්ගලයාට පේන්නේ අර කුණු කියලා කරා වැටෙන මල පෙරේත වගේ දැක්කම මල පෙරේත ඊය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් වගේ ජීවිතය දකින්නේ අර කුණු ගොඩකට නැත්තම් කුණු කසල ගොඩකට වහන කුණු පණු කුට්ටියක් වගේ සමහර ළමයි දිහා කන්න හිතනවා කියලා කියයි. එහෙම නෙමෙයි කුණු පණු පණු කුට්ටියක් වගේ තමයි ජීවිතය පේන්නේ. ඒ තරම් ජීවිතේ පාවල. ඒ කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ නැත්නම් සිද්ධාර්ථ අවසා යශෝදරා දේවිය තමන්ගේ පුතත් නාට්‍යංගනාව රම්මේ සුභ මාලිගා මේ සියලු දේ අතහැරලා තමයි ගියේ. අන්න ඒ වගේ අතහැරලා යන කෙනෙක්ට ජීවිතයේ මේ කුණු ජීවිතයක් කියන දේ තේරුම් ගත්ත කෙනෙක්ට මේ ජීවිතය පේන්නේ මෙහෙමයි. ඒක මේ කියන්නේ ජීවිතේ ඒ තරම්ම අප්‍රියයි. එපා වෙනෝ ජීවිතේ. ජීවිතේ වැඩක් නැහැ මේක බොරුවක් කියන දේ පේනව අවබෝධ කරගත්ත කියලා දේ මේ කියන්නේ. ගී නැටුම් හැම ඉවර කරදා පැලී විවරව මරණේන්. ගීත නැටුම් කියන්නේ මෙතන ගී නැටුම් නෙම තම් ඉගෙන අපි කෘතඥව විඳින සැප සම්පත්. අපි සින්දු අහනවා, මඟුල් ගවල්ල ගිහලා නටනවා, කනවා, බොනවා, නේ අඬනවා මේ හැම දෙෙම ඉවර කරලා දාලා පැලී විවරව මරණේන්. අපි මොනතරම් සල්ලි තිබුණත් මොනතරම් ඉගෙන ගත්තත් අපේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා. එහෙනම් ඒක මේ කියන්නේ පැලී විවර මරණයෙන් අවසානයේ මරණය තමයි අපිට හිමි වෙන්නේ. බලන්න පුතේ මොන ගොඩාක් ගැඹුරු කතාව බුද්ධාමී ගන්වන ගැඹුරු ඉගැන්වීමක් මේ කවිය මේ කතුවරේ දාලා තියෙනවා. ඔයාලා දැන් මහාචාර්ය සිනිගුණ සිංහගේ චින්තනයේ මොනතරම් ගැඹුරුද කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. නිදන අන්තපුරය හැරදා බිරිය හැරදා බිරිය හැරදා පුතුද හැරදා ආනමුත් මැදියමේ ඒ මගේ ජීවයයි නිදා ගන්න අන්තපුරය අන්තපුරේ ස්ක්‍රීන් ටික එතකොට Tamange බිරිඳ පුතා වස්තුව මේ සියලු දේම අතහැරලා මැදියමේ ආවට ඒක තමයි එකම මගේ තිබුණු ජීවිතය දැන් අවිල්ල ඉවරලා මතක් වෙනවා ඒක මේ කියන්නේ නේරංජරාවෙන් එගොඩ ගොඩ ගෙහි සුදු පැහැය බබළුවාගෙන ඇත්තේ ආලෝකයයි උන් කී නිසා හැරදමා ආමි මම අඳුරකේ කී දිවිය දැන් මොකද්ද කියන්නේ නේරංජරාවෙන් ඒ කියන්නේ මේ ජරා ජීන ජීවිතයෙන් එගොඩ වුණාට පස්සේ සුදු පැහැය බබළුවාගෙන ඒ කියන්නේ පිරිසිදු දෙයක් පිරිසිදු නැත්තම් මේ ජරා ජීන නොවන එමන් නැත්තම් නිර්වාණයට යන මාර්ගය තියෙන නිසා කෙනෙක් කියලා තියෙන මේ පුද්ගලයාට මෙහෙම දෙයක් තියෙනවා උන් කී නිසා ඒ කියපු කේපුනේ නැත්තම් බුදුහාමුදුරුව ධර්මයෙන් දේශනා කරපු නිසා තමයි මම මෙහෙම ඇතැරි අපිට එහෙමත් ඕනනම් ගන්න පුළුවන් මෙතන උන් කී නිසා හැරදමා ආමි මම අඳුරකයි කී දෙවිය අන්ධකාරයේ කියපු ජීවිතය මම ඇතැරලා ආවා උන් කියපු නිසා අපිට ඕනනම් කියන්න පුළුවන් බුදුජන වාසේ නැත්තම් බුද්ධිමතේ කියපු නිසා තමයි මේ ජීවිතය මං අතහැරලා දාලා ආවේ නිර්වාණයට නැත්තම් නිවීමට එහෙම නැත්තම් මේ ජරා ජීන ජීවිතේ අතහැරලා නිදහසේ ඉන්න. පරදුකලේ මේ දිව්‍ය දිලන්නට ඒ එළිය මේ පුතජන ජීවිතය නොඑක් ජරාවන්ගින් පිරු රංගණයන්ගින් පිරුණු මේ ජීවිතය පරදුකලේ අන්න ඒ කියන පිරිසිදු සුදු එළිය දිනන්න සුදු කියන්නේ පිරිසිදු නැත්නම් නිවන පෘථජන ජීවිතයෙන් එහා වූ තැනක් ගැන මේ කියන්නේ ඒ එළිය දකින්න තමයි මේ ජීවිතය පරදුකලේ නොයේ හැඩරුව පපා පපා රහ දහසක් රැඟුම් මිහිරිගී නාදයෙන් ඇඟේ එල්ලුණ නමුත් ජීවිතයේ හඬ නගා ගසාදා පැත්තකට මැදියමේ කළුවරේ කෙලෙමි මහබිනික්මන මොකද්ද මේ කියන්නේ දැන් ජීවිතේ යන්න හදකොට ඒ උඹ යන්න එපා කියලා අල්ලා ගන්නවා ඒ උඹට යන්න දෙන්නේ නැතුව කොහෙද යන්නේ කියලා අල්ලා ගන්න ජීවිතේ ඒ කියන්නේ ජීවිතේ ගැන බැඳීම් පුතජන බැඳීම් අම්මා තාත්තා භාර්යාව ළමයි අන්තපුරය මේ හැමදේම මතක් වෙනවා ඒ උඹ යන්න එපා මහත්ය යන්න එපා කියලා නෝන කියනෝනේ අන්න ඒ වගේ
जीवित अलग नोयक हेडरू पपा पपा दहसा क्रेंगु जीवित विविध हेडरू पेन्नमीन विविध रंगन अंगे नील अपट मतक्नो अपे बुद्धुजान वहांसे मार पराजय करपु अवस्थाव ने मार दूर आवकियन ए अवस्थाव मिहिरिगी नादे एंगे एल्लु नमुत मिहिरिगी नादे ने कियाने मे पुताजन जीवित एल्म एंगे एल्लेनो अल्लगन अने अन्ने पागल अल्लगन उत्साह करनो यमु करगानो मे पुताजन जीवित मे लौकिक जीवित यमु करगानो इट पासे जीवित हंडनका गसादा पैत्तकट महानिक्मन जीवित मेच्चर देवल किया मध्यमे कलुवरे महा उतुम निक्मी मक्करा जीविते तमंगे जीविते आतेरल दाल गिया सत्य सयागन अभी आई बालमु नैवत विस्तर करना वा दें में जीविते आतार दिदिन अमारो में किया ने देपा बैंदती बु मगे जीविते दम वेलात बिंद दमा नायटगत असुपितिन आमी वे गये කකුල් බැඳලා තියෙන දෙපා බැඳලා තිබුණු මගේ ජීවිතේ දම්වැල. ඒ කියන්නේ පුතාජන ජීවිතේ අම්මා තාත්තා භාර්යාව මේ වයින් දෙපා බැඳලා තමන්ගේ යාන වාහන ඉඩම් කඩ මේ වයින් ජීවිතේ බැඳලා තියෙන ඒවට ආශාවෙන් බැඳලා තියෙන එක තමයි දම්වැල් කියන්නේ. ඒක සංකේතයක්. ණයටගත් ඒවා දම්වැල් කඩලා දැම්මා. කඩලා දාලා එනවා ණයටගත් අසුපිති. අශ්වයත් තමන් ගෙනින්. අපිට දැන් මතක් වෙනවා සිදුවත් අවසා මහබිනික්මන කරපු අවස්ථාව. අපිට ඒක මතක් වෙනවා ණයටගත් අසුපිති ආශ්‍රයත් අපේ නෙමෙයි අපිට දැන් අර සිදුවත් අවසගේ ජීවිතේ මතක් වෙනවා ආමි වේගයෙන් ඉතා වේගයෙන් ආවා තැරලා දාලා ඉක්මනට වේගෙන් ආවා බුද්ධියේ ඇල්වතුර ඉරක් බුද්ධියේ ඇල්වතුර කියන්නේ පොදී බුද්ධිය නැමැති ඇල්වතුර ඉරක් ගිල වටා ගා බුද්ධිය නැමැති ඇල්වතුර ඉරක් බෙල්ල වටේ ගාලා බෙල්ල කපලා ගන්න පුළුවන් අයිම හිතන්නකෝ අර බෙල්ල කැපුවාගේ බුද්ධිය නැමැති ඇල්වතුර මේ බෙල්ල වටේ ගාලා හිස කපලා ගත්තා වගේ ගෙල වටේ ගා ජීවිතේ හිස රැගෙන ජීවිතේ නැමැති හිස ජීවිතේ හිස රැගෙන දුනිමි දන් ජීවිතේ හිස තමයි මේ පුතජන ජීවිතේ මේ හිස අරගෙන දන් දුන්නා මේ හිස අරගෙන දන් දුන්නා ලබන්නට එගොඩ ගොඩ ඇති එළිය හදවතේ පුලිගු ඇස් මේ ජීවිතේ දන් තමන්ගේ හිස දන් දුන්නේ එගොඩ ගොඩ තියෙන පුලිගු ඇස් එගොඩ ගොඩ ඇති එළිය හදවතේ පුලිගු ඇස් උගුල්වා දුනිමි දන් හදවතේ ගිනි පුපුරු නැමැති ඇස් හදවතේ තියෙන ගිනි පුපුරු නැමැති ඇස් උගුල්වා දුනිමි දන් දන් දුන්න මේවා දන් දුන්නා තමන්ගේ බෙල්ල ගලවලා දන් දුන්නේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ පුතේ බෙල්ල දන් දුන්න කියලා නෙමෙයි ජීවිතය පෘථජන ජීවිතේ ලෞකික ජීවිතේ ඔක්කොම දන් දීලා ඉවර කරලා තියෙන්නේ අපිට මේ මෙහෙම කියද්දි බෞද්ධ කතා පුවත් මතක් වෙනවා ඊට පස්සේ ජීවිතේ හැම සැපත හැම රසම ජීවිතේ බුද්ධියේ පූජකට ඇඹෙනි කොට දුන්න මිදන් ජීවිතේ තියෙන හැම සැප සම්පතක්ම ජීවිතේ හැම රසයක්ම බුද්ධිය නැමැති පූජකයට බුද්ධ අපිට ජෝදක වුණ මතක් වෙනවා බුද්ධිය නැමැති පූජකයට ඇඹෙනි කොට ඒ කියන්නේ භාර්යාව කරලා දන් දුන තමන්ගේ භාර්යාව කෙනවත් කෙනෙක්ට මෙන්න තියාගනින් ඉඳා දැන් තියාගනින් කියලා දෙන්න බෑ සාම පුරුෂයට අමාරුයි ඒක ඇති පුළුවන් අය අමාරුයි එහෙම ඇති මේ කියන්නේ එකම හොඳේ කියන අය ඇති නේ ජීවිතේ හැම සැපත හැ ජීවිතේ හැම රසම බුද්ධියේ පූජකයට භාර්යාවක් වශයෙන් දුන්නා බුද්ධිය නැමැති පූජකයට තම භාර්යාවක් වශයෙන් ජීවිතේ ඔක්කොම දුන්නා තියාගනි මෙන්න බුද්ධිය ඔබ මට බුද්ධිය දෙවනා මේ ජීවිතේ ඔක්කොම තියාගනි කියලා දුන්නා අලුයම කෙලලිසින් මං අර මුලින් කිව්වා වගේ එහෙම අතෑරිය Tamanගේ ජීවිතේ සම්පූර්ණ අඹදරුවෝ වස්තුව දේපල හැමදේම අතෑරී අලුයම කෙලලිසින් උතේ ඔයාලා මතක් කරගන්න මේක තේරුම් ගන්න ලේසි උදේ පාන්දර නැකිටම කුණු කෙල කටේ නේ කබ පිරিলা නේ කට ගඳ ගහනවා බලන්න මේ වෙලාවට ගිහිල්ලා කණ්ණාඩියක් දිහ බලන්න එපා වෙනවා අපිටම අපි එපා වෙනවා ඔහොම දවස් දෙකක් හිටියොත් මේ කතා කරන වචනයක් කතා කරන්න බෑ ගඳ ගහනවා නේ
අන්න ඒ වගේ අලුයම කෙල ලෙසින් ඒ උදේ පාන්දරේ කටට ආපු කෙල ටික කක්තු කියලා කාරලා බිමටම ගහනවා ආයෙක ගන්න හිතන්නේ අප්පිරිය චූතු කියලා ආයි බලන්නෙවත් නැ අන්න ඒ වගේ ජීවිතයේ විසිකෙරෙමි උදේ පාන්දර අර කුණු කෙල ටික තුක් ගාලා ගහනවා මිසක් ආයෙක තියාගෙන මේ අනේ අපරාධය කියලා අතේ තියාගෙන මෙහෙම තියාගෙන බල බල කඩින්නේ නැහනේ නේ ඒක තුක් ගාලා ගැහුවම එතනින් ඉවරයි කුණු කෙල ඊයත් තුක් කියලා ගහලා දාන අන්න ඒ වගේ අන්න එහෙම කුණු කෙල වගේ මේ ජීවිතය අතහැරියම කුණු කෙල වගේ ජීවිතය අතහැරිය කියන්නේ පුතේ ලොකු අතහැරීමක් පුතත්ජන ජීවිතය අතහැරිය කියන්නේ ලොකු අතහැරීමක් එහෙනම් පුතේ අපිට පැහැදිලි මහාචාර්ය සිරිගුණ සිංහගේ බුද්ධිය ඔහුගේ තාර්කික භාවය කොච්චර ගැඹුරුද කියලා අපිට මේකෙන් පැහැදිලි විසිකලමේ නේරන්ජරාවෙන් එගොඩ සදාකල් නොමරි ඇති ජීවයක් ලබන්නට මා ඉලිප්පුණු නිසා මෙන්න මේ දරාජීර්ණ වූ ජීවිතෙන් එගොඩ වුණාම ජීවිතය අතහැරලා ගියාම සදාකාලික නොමරී තින ජීවිතයක් ලැබීම සඳහා මම උනන්දු වුණු නිසා මම පෙළඹුණු නිසා තමයි උදේ පාන්දර කාක්තු කියලා ගහන්නේ කියලා අන්න එහෙම ගහන ඒ කුණු කෙල ගොඩ වගේ අපි ජීවිතේ මේ ජීවිතය අතහැරලා දාලා ගියේ සදාකාලික සැපතක් හොයාගෙන අපිට මේක නිර්වාණය කියලා ගන්නත් පුළුවන් පුතේ මේ නිර්මාණය මහාචාර්ය සීගුන් සිංහගේ අබිනික්මන කියන නිර්මාණය තුලින් තමයි උපුටා අරගෙන තියෙන්නේ මහාචාර්ය සීගුන් සිංහ අපේ නිදහස් කවිය නිසදස් කවිය බුද්ධි ගෝචර කලා අංගයක් කරන්න උත්සාහ කරපු කෙනෙක් ඔහු කවියෙන් ඉවත්වීම ඈත්වීම අපේ කවියට උණු විශාල පාඩුවක් ඔහු උගතෙක් බුද්ධිමතෙක් උගතෙක්ට වඩා බුද්ධිමතෙක් ඒක නිසා මේ කවියෙන්ම අපිට ඒ දේ පැහැදිලි බුදුදහමේ ඉගැන්වෙන මේ පුතජන ජීවිතයේ අතෑරලා මේ සියලු කෙලෙස් පුතජන ලෞකික ජීවිතයේ අතෑරලා දාලා සත්‍ය අවබෝධ කිරීම ඉතාම හොඳයි සත්‍ය අවබෝධ කරන්න ඕන කියන කතාව මේ කවියක් තුලින් කතුවරයා ගැප් කරලා තියෙනවා මේ නිර්මාණයට විවිධ සංකේත උපමා රූපක භාවිතා කරමින් ඒක නිසා මේ නිර්මාණය විශිෂ්ට නිර්මාණයක් විදිහට අපි අගය කරන්න පුළුවන් පාඨකයාට සෝභා දහමේ අවස්ථා වර්ණනා කරමින් ස්ත්‍රීන්ගේ ශරීර අවයව වර්ණනා කරමින් පාඨකයා පිනවන්නට මහාචාර්ය සිරිගුණ සිංහට අවශ්‍ය නැහැ පාඨකගේ බුද්ධියට කතා කිරීමටමයි ඔහුට අවශ්‍ය උනේ පුතේ මේ නිර්මාණයේ අපි එකමට කතා කරමු පොඩ්ඩක් උපක්‍රමයන් ගැන මේක නිර්මාණයේ භාෂාව හරිම සරලයි නමුත් මේ භාෂාවේ සරල වුණාට මේ භාෂාව හරිම ගැඹුරුයි භාෂාවේ කියවෙන දේ ගැඹුරුයි අඳුරේ දුර බැහැර ගමනක් දුක් පිරුණු ගමනක් මේක හරි සරල භාෂාවක් නමුත් මේකේ ව්‍යංගයෙන් දෙන අදහස හරිම ගැඹුරුයි මේකේ ධ්වනිතාර්ථවත් භාවයේ හරිම ගැඹුරුයි ඒ වගේම පුතේ මේකේ මේ නිර්මාණය හරිම සංක්ෂිප්තයි මේ වගේ ලොකු අදහසක් මේ වගේ කුඩා නිර්මාණයකින් ඉදිරිපත් කිරීමෙන්ම සිරිගුණ සිංහගේ විශිෂ්ටත්වය අපිට පැහැදිලි වෙනවා මේකේ බුද්ධිය නැමැති පූජක වගේ රූපක උපමා භාවිතා කරලා තියෙනවා අන්ධකාරය අඳුර කියන සංකේතය දුර බැහැර ගමනක් කියන සංකේතය මේවා භාවිතා කරලා තියෙනවා එතකොට මෙතන නේරංජරාවෙන් කියන එක නොයෙක් ජරාවන්ගෙන් පිරුණු ජරා රංගනයන්ගෙන් පිරුණු ජීවිතය කියන එක ඒ වගේම අපිට ඒ බුද්ධ චරිතයේ ඒ අභිනික්මණය සම්බන්ධව යම් යම් චිත්ත රූප ඇඟවෙනවා මැවෙනවා ධ්වනිතාර්ථවත් වෙනවා ඒ වගේම මෙන්න මේ කියන කතා දුර බැහැර ගමනක් ගැන කියද්දී එතකොට අලුයම කියලා ගැන කියද්දී නේ මෙන්න මේ දේවල් අපිට චිත්ත රූපත් මැවෙනවා ධ්වනිතාර්ථවත් භාවයක් උත් වෙනවා පාඨකයන්ගේ භාවයන් බුද්ධිය කෙරෙහි යොමු කරවන්න තමයි මහාචාර්ය සිරිගුණ සිංහට අවශ්‍ය වෙලා තියෙන්නේ එහෙනම් පුතේ අපිට මේ නිර්මාණය සම්බන්ධව මම හිතනවා ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඔයාලට මේ නිර්මාණ විභාගයට ආවොත් රසාස්වාදයක් සපයන්න මේ අදහස ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ඉදිරියේදීත් මේ වගේම උසස් පෙළ දූදරුවන්ට අවශ්‍ය කරන වීඩියෝ පාඩමකින් සම්බන්ධ ඔයාලත් එක්ක සම්බන්ධ වෙමින් බලාපොරොත්තු වෙන්න. අදට අපි පාඩම නවත්තනවා.